සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත. මද්රව්‍යට එරෙහි වැඩපිළිවෙලේ වැඩි ප්‍රගතියක් වසර මැදදී ජනපති අවධාරණය කරයි. අධ්‍යාපනයේ නූතන විප්ලවය ජාතියට දායාද කෙරේ. පොහොර නොමිලේම දෙන්න අයවැයට යෝජනා. 2.2 ලක්ෂයකට e-health ලබා දීම ඇරඹේ. ක්‍රිකට් තනතුරු වලට අලුත් මුහුණු. නිවන්න වතුර නැතුව බංග්ලාදේශ ගින්නෙන් 78 දෙනෙකු මරුට. මද්‍රව්‍ය වලට එරෙහි වැඩපිළිවෙලෙහි වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැදභාගයේදී අත්විඳීමට හැකිවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ග්‍රාම ශක්ති දකුණු පළාත් මෙහෙයුම් කමිටුව අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. ග්‍රාම ශක්ති දකුණු පළාත් මෙහෙයුම් කමිටු රැසීම අද පෙරවරුවේ පැවැතුනේ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේදී. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාර යටතේ විශේෂ සතියක්ද ප්‍රකාශයට පත් කර එම වැඩසටහන් වේගවත් කිරීමට මේ වන විට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවරගෙන තිබෙනවා. මෙම වසරේ දකුණු පළාත තුළ ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කර ඇති මුදල ₹1,428,000 11,13,345 ජනතාවක් ජීවත් වන ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට දරිද්‍රතා දර්ශකය 2.9% වනවා. එමෙන්ම 8,51,330 ජීවත් වන මාතර දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය දක්වන්නේ 4.4% ලෙසයි. 6,40,493 ජීවත් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරිද්‍රතා දර්ශකය 1.2%. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මෙතෙක් දකුණු පළාත තුළ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශ වගේම නාගරික ප්‍රදේශවලත් ජීවත් වන ජනතාවගේ විවිධ කුසලතා, හැකියාවන්, දක්ෂතාවයන්, නිපුණතාවයන් තිබෙනවා. ඇතැම් වෙලාවට බොහොම සහජ හැකියාවන් තිබෙනවා. නමුත් ඒ අයට අවශ්‍ය මූලික සම්පත් ප්‍රාග් ධනය මේ සඳහා කළ යුතු සිය සම්පත්වල කැපවීමට අවශ්‍ය බොහෝ අඩුපාඩුකම් දැකපු නිසායි ග්‍රාම ශක්ති වැඩසටහන තුළ අපි ඒ අඩුපාඩුව නිවැරදි කරලා ජනතාව අඩු ආදායම්ලාභී පවුල් ධෛර්යමත් කළා. ඔවුන්ට ආත්ම ධෛර්යයෙන් ආත්ම ශක්තියෙන් අපි ලබා දෙන සම්පත් සමග තමාගේ ස්වශක්තිය තුළ නැගී සිටීමේ වැඩපිළිවෙලක් තමයි මේ ආරම්භ කරලා තිබෙන්නේ. ඒ වගේ මත්තු උදුර සම්බන්ධව ගත්තොත් පොලිසියත් ඒ බැටලීම් කටයුතු කරනවා. නමුත් මේ මද්‍රව්‍ය පිළිබඳව මම හිතනවා මේ අවුරුද්දේ මැද ඉතර වෙනකොට අපිට හොඳ තැනකට එන්න පුළුවන් වෙයි කියලා ඔය හැමාංශයක් පිළිබඳව අපි දැන් අලුතෙන් ආරම්භ කරලා තියෙන වැඩ පිළිලත් එක්ක. එහිදී සුල්තානාගොඩ දකුණු ග්‍රාම ශක්ති සමිතිය සහ ජපන් සමාගමක් අතර ගිවිසුමකට අත්සන් තිබුණේ එම ග්‍රාම ශක්ති සමිතිය මගින් නිෂ්පාදනය කරන එළවලු සහ පළතුරු මිලදී ගැනීමට අදාළවයි. මේ අතර තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ප්‍රජාපාලිත ගම්මානය වන ජුල්පල්ලම ග්‍රාම නිලධාරී වසමේ ජනතා ගැටලු පිළිබඳව සුව බැලීමට ජනාධිපතිතුමා සංචාරයක නිරත වුණා. පානීය ජල ගැටලුව, මාර්ග සංවර්ධනය, පාසල් සඳහා පහසුකම් ලබා ගැනීම, සනීපාරක්ෂක ගැටලු, වන අලි ගැටලු ඇතුළු ප්‍රදේශීය ජනතාව මුහුණ පා සිටින ගැටලු කිහිපයක් පිළිබඳව එහිදී ජනාධිපතිතුමා දැනුවත් කරනු ලැබුවා. ජනාධිපතිතුමා ඉදිරියේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා අදාළ ගැටලු කඩිනමින් විසඳා දෙන බවට එකඟතාව පළ කළා. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයට සමගාමීව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහරාම ප්‍රදේශයේ පාසල් 4ක් සඳහා ලබා දුන් ත්‍රිරෝද රථ නිල වශයෙන් එම පාසල් වෙත බාර දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. ජුල්පල්ලම වසමේ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව දුම්වැටි අලවෙන් ඉවත් වූ වෙළඳසැල් 8ක් ඇගීමට ලක් කරමින් ඇගීම් සාධක ප්‍රදානයද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. තිස්සමහරාම කාවන්තිස්සපුර මහාවිද්‍යාලයේ සිසු දරුවන් මෙහිදී ජනාධිපතිතුමා වෙත උපහාර තිරණයක්ද පිළිගන්වනු ලැබුවා. දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ජාතියට දායාද කිරීමේ ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. සිසුන් වෘත්තීය ප්‍රවේශයකට යොමු කිරීම වැඩපිළිවෙලේ අරමුණයි. නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන මගින් හඳුන්වා දී ඇති විෂයන් තුළින් සියලු දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාවනවා.
සෞඛ්‍ය හා සමාජ සේවා, නිර්මාණකරණය, තාක්ෂණික අධ්‍යාපනය, සමාජ සංස්කෘත අධ්‍යයන, කෘෂි හා ආහාර තාක්ෂණ වේදය, සංචරණය හා ආගන්තුක සත්කාර සේවා සහ පරිසර ආශ්‍රිත අධ්‍යනය යන අධ්‍යන ශ්‍රේෂ්ත්‍රයන් හත යටතේ විෂයන් 26ක් මෙයටතේ හඳුන්වා දී තිබෙනවා. වසරකට අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් 300,000 ආසන්න පිරිසක් පෙනී සිටිනවා. ඉන් 100,000 ආසන්න පිරිසකට උසස් පෙළ වරම් හිමිවන්නේ නැහැ. එම දරුවන් හට 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන් යටතේ විෂයන් තෝරාගෙන වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට මෙමකින් අවස්ථාව දවනවා. ඒ තුළින් දෙස් විදෙස් අධ්‍යාපන අවස්ථා උදා කරගත හැකි. මේ වසරේ සිට පාසල් 660ක පමණ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. තෝරාගත් පාසල් 10ක් වෙත වෘත්තීය විෂයමාලා ඇතුළත් මොඩියුල ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මධ්‍යම පළාතේ නෝහුත් මහාවිද්‍යාලයේ නෝහුත් එස් රාජන් විද්‍යාර්ථිකමා රටේ සමාජයේ දියුණු කරන්න නම් අද අපේ මහාචාර්යවරු තුමනයි අපේ ටෙස්ට් මැච් ටික දිනන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමකුත් තුමනයි. අපේ රට IT දැනගත්ත කාර්මිකයන් උපායධාරීන් 103ක් වමනයි. මේ 103 තියෙනවා නම් අපේ ණය ගෙවන එක වැහිලයිසි. කෘෂි අංශයේ දැනුම තියෙනවා නම් අපේ නිෂ්පාදනය වැඩි වෙනවා. මිල අඩු වෙනවා, තරගකාරී වෙනවා. හැම අංශයකටම මේ දැනුම වමනයි. මේ අලුත් වැඩසටහන අපි ඉදිරිපත් කරේ ඒක ලබලා දෙන්න. අපි නිදහස් අධ්‍යාපනය කරා වාගේම ඒකේ අර්ථවත් කරන්න තමයි නිදහස් අධ්‍යාපනය අවුරුදු 13ක් කරන්ට මේ වැඩසටහන ගෙනල්ලා මේ අද තියෙන ආර්ථිකයට සුදුසු විදියට රැකියා ආදායම් මාර්ග අපි ලබලා දෙන්නේ. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාද අදහස් දක්වුවා. වසර 13ක සහතික කළ අධ්‍යාපන වැඩසටහන 2017 අපි නියාමක වැඩසටහනක් විදිහට පාසල් 42ක පටන් ගත්තා. ඊළඟ වසරෙදී අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ පාසල් 800කට වැඩි ප්‍රමාණයකට මේ වසර 13ක සහතික කළ අධ්‍යාපනය ලබා දෙන්න. මේ මගින් සාමාන්‍ය පෙළ සමත්වුවද අසමත්වුවද තමන්ගේ හැකියාව අනුව වෘත්තීය විෂයන් 26කින් එකක් තෝරගෙන ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනවා. ඊට ඉදිරියට යන්න අවශ්‍ය නම් විශ්වවිද්‍යාල උපාධිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උසස් තාක්ෂණ ආයතනයක වෙන්න පුළුවන්. මේ යෑමටත් අවශ්‍ය කටයුතු මේ මගින් සිද්ධ වෙනවා. පොහොර නොමිලේ ලබා දීමේ යෝජනාවක් එළඹෙන අයවැයට ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මෙම කරුණු හෙළි කළා. පොහොර සානාධාරය අප ලබා දුන් නිසා නැවත ගොවියාට අහිමි කිරීමට කටයුතු නොකරන ලෙස මා මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. ලැබෙමින් පවතින වීඑස් වැන්න මිලදී ගැනීම සඳහා කල් නොමරා රජයේ මහා මැදිහත්විය යුතුය. පොහොර සානාධාරය ඉවත් කරලා නැහැ. රුපියල් 500 සානාධාර මිලට දැනුත් ගොවීන්ට දෙනවා. පොහොර බෑග් එකක් වෙනුවෙන් රජයේ මගින් රුපියල් 3,300ක සානාධාරයක් දෙනවා. ඒවට අපි යෝජනාවකුත් දීලා තියෙනවා. මේක නිකම්ම දෙන්න කියලා වී ගොවිතැන් කරන ගොවීන්. පහුගිය කාලයක් තිස්සේම මේ සහල් මිල රුපියල් 38ට ගොවියගෙන් වී ගත්තත් වෙළඳ පොලේ රුපියල් 100ට 125ට ගියපු අවස්ථා දැකලා තියෙනවා. අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ගැසට් කරන්න අපි තීන්දු කරලා තියෙනවා. රුපියල් 38ට ගන්න නාඩු කිලෝ එකක් විකුණන්න පුළුවන් සහල් වල මිල රුපියල් 80යි උපරිම සිල්ලර මිල. ඒ වගේම රුපියල් 41කට ගන්න සම්බ කිලෝ එකක් වෙළඳ පොලේ විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල රුපියල් 85යි. දැන් තමුන්නාංශ පැහැදිලි කරා අනිවාර්යෙන් 28ට අරගෙන 80ට දෙනවයි කියලා. නමුත් මෙතෙක් කල් කවදාවත් කිසිම ආණ්ඩුවකේ කතා කරාට ඒක ප්‍රායෝගිකු වෙන්නේ නැහැ. මෙතෙක් කල් අපි වී ගන්න කිව්වා හාල් විකුණන්න කිව්වා. හැබැයි ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි මේ ගැසට් කරන්න කියලා මේ තීන්දුව කරේ. අපි ගැසට් කරාට පස්සේ පුළුවන් පාරිභෝගික අධිකාරියට ඊට වැඩිය විකුණන අය ඉන්නවා නම් එයාට නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් ඊයේ ඇලහැර වීගබඩාව දිමුලාගල රත්මල්තන්න මේ වීගබඩා එකක්වත් ඔබතුමා කියන විදිහට ඇරලා නැහැ. දැන් ඇලහැර තාම ගොයන් කැපෙන්න නැහැ. තව දවස් 15ක් විතර යනවා. මොකද පොළොන්නරුවේ තියෙනවා වීගබඩා ඔක්කොම 26ක්. අපි ඒකේ විවෘත කරලා තියෙන්නේ දැනට ගබඩා 20යි. දැනට ඔබතුමා කියනෝ නම් ඇලහැර මේක ඉක්මනට විවෘත කරන්න කියලා අපිට කිසි ගැටලුවක් නැහැ. අපි මේ වාර මුදල් දීලා තියෙනවා හැම දිසාපතිවරයෙකුටම. දැන් මූලික ගෙවීමට කෝටි 10 10 යවලා තියෙනවා. අප්‍රේල් පළවෙනිදා කියන්නේ ලෝකයේම මෝඩයාගේ දිනියන සමයි සලකන්නේ. එහෙනම් ඔබතුමා ඔය ගැසට් නිවේදනය නිකුත් කරන්න යන්නේ මෝඩයාගේ දිනේ. මගේ දිස්ත්‍රික්කයේ සේමසිංහ මන්ත්‍රීතුමා තාමත් හැනිමිටි අදහස් වලින් ඉන්නවා නම් මෝඩයාගේ දවසේ ගැසට් ගහනවා කිව්වා නම් එතුමාගේ දැන බුද්ධිය කොහොමද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අප්‍රේල් පළවෙනිදා රෑ 12 වෙනකොට ගැසට් එක ගහලා ඉවරයි. ඒක බොහොම වගකීමෙන් කියනවා ඒ කාර්යය කරනවායි කියලා.
කොකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද පැහැදිලි කිරීමක් කළා. මද්‍රව්‍ය භාවිතා කරන පාර්ලිමේන්තු ඇමතිවරුන් කීප දෙනෙක් සිටින බවට ගරු රංජන් රාමනායක මහත්මයා විසින් ප්‍රකාශයක් කර තිබීම පිළිබඳ ඊයේ දින මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ප්‍රකාශ කර සිටින ලදී. අද මේ අවස්ථාව අනතුරු ගරු රංජන රාමනායක මහත්මයා විසින් අදාළ මන්ත්‍රීන්ගේ නාම ලේඛනයක් ලිඛිතව මාවත ලබා දීමට කටයුතු කරන මැති බව දැනුම් දීමට කැමැත්තෙමි. 19 වන සංශෝධනය තමා විසින් බිහි කළ දරුවා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පාර්ලිමේන්තුවේ අද පැවති ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ජනාධිපතිතුමා තවදුරටත් පැවසුවේ ඒ සුජාත දරුවා බිහි කළේ ඉතා පවිත්‍ර චේතනාවෙන් බවයි. මා විසින් බිහි කළ දරුවා 19 වෙනි සංශෝධනය සුජාත දරුවෙක් මම බිහි කළේ. ඒ සුජාත දරුවා බිහි කළේ බලාපොරොත්තු රාශියක් ඇතුවයි. ඉතාම පවිත්‍ර චේතනාවෙන් ඒ අරමුණු ඉෂ්ට කරගන්න මට කනගාටුයි කියන්න සමා වෙන්න ඒ සුජාත දරුවා මට පේන විදිහට නම් අපචාරයට ලක් වී තිබෙනවා. 19 වෙනි සංශෝධනයේ විවස්ථා සභාව හැදුවා, ස්වාධීන කොමිෂන් සභාව හැදුවා. ස්වාධීන කොමිෂන් සභා සහ විවස්ථා සභාවේ කාර්ය වගකීම ප්‍රතිපත්ති එහි මඟ පෙන්වීම මේවා පිළිබඳව 19 වෙනි සංශෝධනයේ පැහැදිලිව තිබෙනවා. නමුත් ඒ 19 වෙනි සංශෝධනයේ තිබෙන කිසියම්ම දෙයක් අපි කරලා නැහැ. විවස්ථා සභාව මේ වෙන විට විනිශ්චයකාරවරු 14 දෙනෙකුගේ නම් ප්‍රතික්ෂේප කරලා තිබෙන. ඒගොල්ල කියනවා ඔබතුමා තමා මේ අපේ නම් ගැන බලන්නේ නැත්තේ කියලා. එතකොට මේ නම් කපන්නේ මම කියලා ඒගොල්ලන්ගේ මුලින් හැඟීමක් තිබුණා. දැන් නම් ඒක නැහැ. ඒ විනිශ්චයකාර ධූරයේ දරන පුජ්‍යලයාට ඒ මහත්මයාට හෝ මහත්මියට අයිතියක් තිබෙනවා. තමාගේ සේවා කාලයට අතත් උසස් වීම තමාට විවස්ථා සභාව හෝ වෙනත් ආයතනයකින් ලබා නොදෙන්නේ ඇයි කියන කාරණේ දැනගන්න. අග්‍රවිනිශ්චකාරතුමාගෙත් වගකීමක් තිබෙනවා. මම දන්න විදිහට විනිශ්චකාරවරයෙක්ගේ උසස් වීමට ඔහු නුසුදුසු නම් ඔහුට දැනුම් දෙන්න ඔබ මෙන්න මේ තත්ත්වය තුළ ඔබ නුසුදුසුයි කියා. මේ පත්වීම් වලට නම් එවන ජනාධිපතිවරයාට අයිතියක් නැද්ද? ඇයි මේ නම ප්‍රතික්ෂේප කළේ කියලා දැනගන්න. මට එහෙම එවලා නැහැ ලිපියක් අහවලා නුසුසු මේ හේතුව නිසා කියලා. මාස 6ක කාලයක් තුළ පුද්ගලයන් මිලියන 21කට ඊහෙල් කාඩ්පත නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය රාජිත සිනාරත්න මහතා පවසනවා. ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය කාඩ්පත හඳුන්වා දීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මාස 6කින් අපි මේ ඊහෙල් කාඩ්පත ලංකාවේ මිලියන 21කටම ලබා දෙනවා. ඒකෙන් මිලියන 5කට අපි ෂණිකව ලබා දෙනවා. මොකද හැඳුනුම්පත් ලබා දීලා තියෙනවා මිලියන 5කට මේ රටේ. ඒ පහට ෂණිකව ලබා දෙනවා. අද ඉපදෙන දරුවාගේ ඉඳලා ඊහෙල් කාඩ් පතක් තියෙනවා. මේක වයස් සීමාවක් නැහැ. ඒකේ තියෙන සම්පූර්ණ තත්ත ඒ වෙනකොටත් රෝහල් 100ක් අපි ඊහෙල් වැඩපිළිවෙලට අරගෙන තිබෙනවා. නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් ශ්‍රී ලාංකික ජනතාවට හඳුන්වා දීමේ අරමුණින් ඊහෙල්ත් සෞඛ්‍ය කාඩ්පත නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. පළමු අධ්‍යයනයේදී රෝහල් 200කින් මෙම කාඩ්පත් නිකුත් කිරීම සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම කාඩ්පතට රෝගියාගේ සියලු තොරතුරු හා වෛද්‍ය වාර්තා දත්ත ඇතුළත් කර තිබෙනවා. රෝගියෙකු රෝහල්ගත කරන අවස්ථාවක එම රෝගියා සිහිසුන්ව සිටියද මෙම කාඩ්පත මගින් ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමේ හැකියාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඊහෙල්ත් කාඩ්පත නිකුත් කිරීමේදී පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමගද සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කිරීම මෙහිදී සිදුවනවා. ඊහෙල්ත් කාඩ්පත හඳුන්වා දීමේ ජාතික වැඩසටහන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහරෝහලේදී පැවැත්වුණා. නෙදර්ලන්ත රජය මෙම වැඩපිළිවෙලට සහය ලබා දෙනවා. රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්ම සිල්වා මහතා තේරීපත් වුණා. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත් කරමින් සභාපති දුරේ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 83ක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමට ශම්මේ සිල්වා මහතාට හැකි වුණා. ජයන්ත ධර්මදාස මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 56ක් පමණයි. උපසභාපති දුරේට පැවති ඡන්ද විමසීමේදී කේ මතිවානන් හා රවින් වික්‍රමරත්න යන මහතුරුන් තේරීපත් වුණා. ක්‍රිකට් නිලවරණයේදී තුන්වන වරටත් අර්ජුන රණතුංග මහතා පරාජයට පත් වුණා. ලේකම් දුරේ මොහන්ද සිල්වා මහතාට හිමි වුණා. භණ්ඩාගාරිකවරයා ලෙස පත් වූයේ ලසන්ත වික්‍රමසිංහ මහතායි. මුදල් නාස්ති වුණේ කාගෙන්ද කියලා කිව්වා. එහෙම වෙලත් මෙහෙම සිද්ධ වෙනවා නම් මට හිතා ගන්න බෑ මොකද්ද තව වෙන්නේ යන්නේ. ලංකාවේ ක්‍රිකට් වලට අනිත්‍යවත සංඛාරා
අපේ යුතුයකම අපි කරාම අපි ආවේ ක්‍රිකට් එක හදලා දෙන්න මේ මාස 8කින් නමුත් මෙන්න තත්ත්වේ මේ පත්වෙච්ච කණ්ඩායමත් ක්‍රිකට් වලට ආදරේ කණ්ඩායම කිතුමල කාලාන්තර 30 ක්‍රිකට් එකේ හිටපු කණ්ඩායම කරගෙන යන කිසිම දෙයක් නවත්තන්නේ නැහැ මම කාගවත් පැත්තක් අරන් වැඩ කරපු නැති නිසා මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ජයග්‍රහණය කරපු කණ්ඩායම අපි ජනමතයට දෙන්න ඕනේ මොනවා ක්‍රීඩා කණ්ඩායම කැමති කණ්ඩායමට දීලා තියෙනවා ඇත්තටම මේක මට හාම්බෙන් හම්බෙච්ච එකක් මන් දන්නේ මගේ මොන දයුවක් තිබිලා මේක මට හම්බුණාද කියලා අපි පුළුවන් තරම් මේ ලංකාවේ ක්‍රිකට් එක උඩට ගන්න තමයි මගේ කමිටියේ තියෙන පරමාර්ථය අපි කාගෙත් කක්වත් වෛරය පිරිමා ගන්න මේව නැ මේක මෙතන ඉවර ලෝක කුසලානයට අවශ්‍ය සියලු දේවල් අපි හැකියක්මනින් දක්ෂ කණ්ඩායමක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වෙමින් ක්‍රියාදාමයේ ඉදිරියට ගෙන යාමට ප්‍රතිඥා දෙමින් මම නිහඬ වෙනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් සහ පාගමනක් අද පැවැතුණා අග්නිතික විශ්වවිද්‍යාලයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සහ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධිවලට එරෙහිවයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ. පාගමනින් පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ දැරීමේදී පොලිසියට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වුණා. විරෝධතාකරුවන් ඉදිරියට පැමිණීම වැළැක්වීම සඳහා යෙදූ මාර්ගබාධකද බිඳදමමින් කටයුතු කිරීම හේතු වෙනුයි පොලිසියට මෙම ප්‍රහාරය එල්ල කිරීමට සිදු වුණේ. අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සිසුන්ගේ පාගමන හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබුණා. ජනතාවට අඩුමිලට විදුලිය ලබා දීම රජයේ උත්සාහය බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. විදුලිබල මණ්ඩලය සෑම අතකින්ම දියුණු කිරීමද තම අපේක්ෂාව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. කෙරවලු පිටියේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300 විදුලි බලාගාරයේ ටෙන්ඩර් ප්‍රදානය විදුලි බල අමාත්‍යංශයේදී සිදු වුණා. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා මෙන්ම එහි ගැටලු පිළිබඳව මෙහිදී සංවාදයක් දෙපැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි මේ අභියෝගේ බාර අරන් තියෙන්නේ අපි මෙහෙම විනිවිදභාවයෙන් කතා කරන්න ඕනේ යම් දෙයක් හංගන තියෙනවා නම් මම වෙනම දූෂිත විරෝධී කොමිටියක් පත් කරේ ඒකට ඕන දෙයක් හොයන්න පුළුවන් අපෙන් අහන්න ඕනේ විදුලි බල මණ්ඩලයේ දැනට ශේෂපත්‍ය තියෙනවා බිලියන් 420ක අලාභයක් ගිය අවුරුද්දේ බිලියන් 27ක අලාභයක් මේ අවුරුද්දේ ඇස්ටිමේන්තු කරලා තියෙනවා බිලියන් 89ක් මගේ කාර්යභාරයක් තියෙනවා මේ අලාභෙන් නැති කිරීමට අන්තිමට වන්දිකවන් තියෙන අපි පාරිභෝගිකය හැම වෙලාවම ඒ අයට ප්‍රශ්න දාලා හරි අපි එහෙනම් මිල වැඩි කරමු කියලා සූත්‍රයට අපි ඉඩ දෙන්නේ නැත ජනනය කිරීමේ වියදම අඩු කිරීම තමයි අපට අවශ්‍ය වන්නේ ජනාධිපති අවශ්‍ය වන්නේ අගමැතිට අවශ්‍ය වන්නේ අපි ආණ්ඩුවට අවශ්‍ය වන්නේ මේ පාරිභෝගිකට පුළුවන් නම් එන අවුරුද්ද වෙනකොට 10 15 අඩු කරන්න ඒක මං හිතන අපි කරන ලොකු සේවයක් මෙයයි මෙතන ඉන්නවා අපේ ආණ්ඩුවේ දෙන්නේ 3 මේක විකෘති කරන්න එක ඒක ඉඩ දෙන්නේ නැහැ අපි මොන විදියකින්වත් රටේ යහපත වෙනුවෙන් නව ආර්ථික හා සමාජ පරිසරයක් ඇති කිරීමට මෙවර අයවැය තුලින් සූදානම් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. අයවැය සම්බන්ධයෙන් ජනතාවගේ බලාපොරොත්තු පිළිබඳ අප විමසීමක් කළා. ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක්. මේ අරමුණු අයවැයෙන් ඉටු වෙයිද? අප සූදානම්. අයවැය අරමුණු ගැන ඔබට කියන්න. ජනතා අපේක්ෂාවලට අනුව මෙවර අයවැය සකස් වී ඇති බවයි අදාළ අංශ සඳහන් කරන්නේ. මහජන සහභාගිත්වයේ සහිතව සකස් කළ අයවැය ජනතාවාදී අයවැයක් වන බවට බොහෝ දෙනා විශ්වාසය පළ කරනවා. රටේ සංවර්ධන වැඩපිළිවෙලෙහි පැහැදිලි සැලැස්මක් සහිතව ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එළඹෙන අයවැය අපි හිතනවා ගොඩාක් දුරට ව්‍යාපාරිකයන්ට සහනයක් වෙන විදිහට සකස් වෙයි කියලා. කෘෂිකර්ම කටයුතු වලට සහ ව්‍යාපාර කටයුතු වලට සංවර්ධන කටයුතු වලට ඌරු කුලක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පහුගිය අවලේකන ගත්තොත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුරක්ෂා එතකොට 13 වසර කණ්ඩ අධ්‍යාපනය වැනි යම් යම් සාධනීය පොදු මධ්‍යම පාන්තිකයන්ට සාධනීය අයවැයක් විදිහට ඒක ලැබුණා ගොවියාට සහනය දෙනවයි කියලා කියන අයවැයක් නෙමෙයි ඒක ඇත්තටම ගලාගෙන යා යුතුයි ගොවියාට සහනය බැංකු ණයක් ලබා ගන්න ගිය අවස්ථාවේදී අපි බොහොම අපහසුතාවයකට පත් වෙනවා ඉතින් අපි මෙවර අයවැයේදී ඒවලට සහන අපි බලාපොරොත්තු වෙනවා රජයෙන් පාරිභෝගික ජනතාවට සහන ලබා දෙන අයවැයක් රජයෙන් ඉදිරිපත් කරනවා නම් මං හිතන්නේ අපේ මහජනතාවගේ ජීවන තත්ත්වය මිටදා නගා සිටීමේ හැකියාව රජයට තියෙනවා මේ රටේ බදු ගෙවන මහ පරිමාණ ව්‍යාපාරිකයෝ බදු දැලෙන් ඉස්සලා යනවා ඉතින් මහ පරිමාණ වෙළෙන්දුන්ට සහන
දීලා පොඩි මිනිසුන්ට බදු ගන්න අයවැයක් නම් හදන්න නැත්නම් ඊට වඩා හොඳයි කියලා අපිට කියන්න තියෙනවා. දැන් ක්‍රීඩා පිටියේ උණුසුම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විට කඩුලු 8ක් තැබී ලකුණු 216ක් ලබා සිටිනවා. පෝට් එලිසබෙත්හි පැවැත්වෙන තරගයේ කාසිය වාසී දින දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් කඩලු තුන ලකුණු 15ක් තුනදී තවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. හතරවන කඩුල්ල ලෙස පිටේට පිවිසි එයිටන් මාක්‍රම් සහ ෆබ් ඩොප්ලෙසිස් ලකුණු 73ක සමදතාවක් ගොඩනැගුවා. තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීම හෝ ජයපරාජයන් තුරව අවසන් කරගත යුතු වෙනවා. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. අදත් අපි සූදානම් හෙට දවසේ කාලගුණය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. හෙට දවසේදී දිවයිනේ ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්. ඒ වගේම දිවයින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදීත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වෙහි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයිනේ සුළංගෙන් විසඳුනවා ඊසාන් දිසින් සුළඟේ සාමාන්‍ය වේගය 5 කිලෝමීටර 30ත් 40ත් අතර අගයක් ගන්නවා. වගේම දිවයින වටා මුහුදු ප්‍රදේශවලදී මේ සුළඟේ වේගයේ තරමක වැඩිවීමක් අපිට බලාපොරොත්තු වන්නට පුළුවන්. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට පොතුවිල් හරහා හමායන සුළඟේ වේගයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. සමහර අවස්ථාවලදී සුළඟේ වේගය 5 කිලෝමීටර 45ත් 55ත් අතර අගයක් ගන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තරමක රළු ස්වභාවයක් ගැනීමේ ඉඩකඩ පවතිනවා. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑමතිය හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. සමගින් ඇටියෙන් සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යලිත් හමු වූ රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk